ඔබතුමාට මම පළවෙනි ප්‍රශ්න විතර ඉදිරිපත් කරන්න කැමති මේ ජනරාල්තුමනි මේ සාමාන්‍ය සිවිල් පුරවැසියෙකු විදිහට අපේ ඔළුවේ තිබෙන මතයක් තිබෙනවා ජාතික ආරක්ෂාව කිව්වා නිකන් ඒක නිතරම අපිට අවි ඒ වගේම හමුදා නිලැඳු ඒ වගේම අපේ තියෙන අවි ගබඩා ඒ වගේම අපේ මොනවාද අපිට නිදහස් උත්සවයේ දවසට අපි පෙන්නන අපිට තියෙන ඒ ඉක්මන්ට් එක තමයි අපි හිතන්නේ මේක ඒක ඒක මිත්‍යා මතයක්ද තව ඒ කියන ඔබතුමාගේ මොකද මතය ඇත්තෙම ස්තුතියි ඩොක්ටර් මේ මට මේ අවස්ථාවේදී කියන්න වෙන්නේ අපේ රටේ අභිමානවත් ත්‍රිවිධ හමුදාවක් ඉන්නවා මොකද 30 වසරක යුද්ධයක් අවසන් කරපු මහ විශාල කාර්යභාරයක් කරපු 30,000කක ඊතර ජීවිත නැති වෙලා ඊට වැඩි සංඛ්‍යාවක්ගේ අතපය තුවාල වෙලා ලේ හලලා දහඩිය හලලා කඳුළු හලලා මේ රට බේරගත්ත අභිමානවත් යුද හමුදා ත්‍රිවිධ හමුදාවක් සහ පොලිසියක් අපිට තියෙනවා. එතකොට ඇත්තෙන්ම අපි කවුරුත් ආසයි යුනිෆෝම් එකට. ඒ කියන්නේ නිල ඇඳුමට. ඒක හරි රටක හරි ප්‍රෞඩත්වයේ ලක්ෂණයක්. නමුත් අද මේ තත්වය අපි ගත්තොත් එහෙම ත්‍රිවිධ හමුදාවට විතරක් නෙවෙයි මේක බලපාලා තියෙන්නේ. අද බලන්න දැන් ඔබතුමා මගෙන් සමහර විට අහයි මේ ත්‍රිවිධ හමුදාවේ තාම ත්‍රිවිධ හමුදාවේ ඉන්න මහ විශාල සංඛ්‍යාවක් අපේ රටට සිටිය යුතුද කියන එක. ඉතින් මම කතා කරනවා මට ඔබතුමාගෙන් දැන් අහගන්න ඕන හරියටම මේ ප්‍රශ්නේදී ජාතික ආරක්ෂාව කිව්වම අපිට මතක් වෙන මේ නිලඳුම් සහ හමුදාව කියන කාරණාවනේ පොදු පොදු ජන මතය ඒක වැරදිද වැරදි නම් ඇයි අනේක මට හරියටම දැන් අපි ගත්තොත් එහෙම ආරක්ෂක ත්‍රිවිධ හමුදාවට විතරක් මම මේක මීට පෙරත් කිව්වා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පමණක් මේ ආරක්ෂාව කියන එක ලඝු කරන්න සුළු කර සිතන්න බෑ මේ රටේ තියෙන මිලියන 22ක් ජනතාවට මේ පිළිබඳව අයිතියක් ඒ පිළිබඳව වගකීමක් තියෙනවා අපි සියලු දෙනාගේම වගකීමක් තමයි මේ ජාතික ආරක්ෂාව කියන්නේ ඒක නිල ඇඳුමක් තියෙන ඒක ත්‍රිවිධ හමුදාවක් තියෙන එක ඒක වෙනම කාරණයක් ඒක ඒගොල්ලන්ගේ ඩියුටි එක નિවරදිව කළ යුතුයි හරි මම පෞගේ වෙලාවේදී මතක් කරේ LTT ත්‍රස්තවාදයෙන් රට මුදාගත්තා කියන එක ඒක අපිට අමතක කරන්න බැරි කාරණයක්. නමුත් රටක අපේ රටේ විතරක් නෙමේ ඕනෑම රටක ත්‍රිවිධ හමුදාවට හෝ පොලිසියට විතරක් මේ ජාතික ආරක්ෂාව කියන එක බාර දෙන්න බෑ. එතකොට ඊට අමතරව මේ සමග මම බද්ධ වෙච්ච ප්‍රධාන කාරණයක් තමයි මං කිව්වේ ආර්ථිකය. ඒ වගේම ආර්ථිකය ඒ වගේම මම කිව්වා මේ රටේ තියෙන සෞඛ්‍ය මේ රටේ ඕනෑම රටක තියෙන විදේශ ප්‍රතිපත්තිය හරි ඒ වගේම ඒ රටේ තියෙනා වූ දේශපාලන හැකියාව ඔය සියලු දේ සම්මිශ්‍රණයක් තමයි මේ ජාතික ආරක්ෂාවට බලපාන්නේ පැහැදිලි ඒ වගේම අපිට මතක් කරන්න වෙනවා මේ මැතිතුමනි මේ ආහාර සුරක්ෂිතතාවත් මං හිතන්නේ එකට වැදගත් සාධකයක් අපේ ඒ සමස්ත